අද මේ මොහොතේ ලංකාවේ ලංකාවට මිට අවුරුදු 200කට කලින් මේ ජනතාව අරගෙන එනකොට ඒ ආපු ගමන් මාර්ගය දිගේ අද පාගමනක් නිරත වෙනවා මේ රටේ ජන කොටස් ඒකට විශාල සහයෝගයක් ලංකාව පුරාම විවිධ කණ්ඩායම් වලින් සහයෝගය ලැබෙනවා ඔවුන් විශාල ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන තමයි මේ පාගමන සිද්ධ කරන්නේ එතකොට අපි මේ මාධ්‍ය හමුව තුලත් අවධාරණය කරන්න කැමති කාරණාව තමයි මේට අවුරුදු 200කට කලින් එමෙ නැත්තම් සේවස් දෙකකට කලින් තමයි මේ මලේගම් තමිල් ජනතාව ලංකාවට aran ගන්නේ අපි අවුරුදු 200ක් දිහා ඔවුන්ගේ ජීවිතවලට සිද්ධ වෙලා තියෙන මොකක්ද කියන කාරණාව දිහා හැරිලා බලුවම මානව අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ට තියෙන මූලික නිවාස ඉඩකඩම් අනන්‍යතාවයේ ජීවන පැවැත්ම මේ සියල්ල විශාල අර්බුදයකට ගමන් කරලා තියෙනවා මේ අර්බුදය කොතනින්ද පටන් ගත්ත කියන එක ගත්තම මීට අවුරුදු 75කට කලින් තමයි ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තුව හරහා 1948 දී ගේනා පුරවැසි පනතක් ඒ පුරවැසි පනත හරහා තමයි මේ මිනිස්සුන්ට මේ රටේ අවම අයිතිවාසිකම් හැටියට මේ මොහොතේ තිබුණු පුරවැසි මේ පුරවැසි අයිතිවාසිකම අහෝසි කරනවා මේ භූමිය ඇතුළෙම ඔවුන් අනාත්යන් බවට පත් කරනවා භූමිය නැති මිනිස්සු බවට රටක් නැති මිනිස්සු බවට පත් කරනවා एक अभी मे कारणावधि मूलिक मत करपराधयापराधया हिताम पहदिलिव देशपालनिक हितामता सलसुम सागत सिद्धकर अपराध्या अपेम जनवर्गे अपेम जनकुट सकट एरहिव एरिसा विशेष मे अपराध्य सिद्धकले मुहूर्ते विलावे आंडु वाले दरपु मिनिसुवितरावे मेथा कालू हिसे और दिशिया जीवत मे जन खंडा अपेम कुटसा हटियट मेराटे कुनक हिटपु मिनीसु हटियट अपे अपराधे हिमपिटी में सहयोगे दीलतीन अपे अपराधे निहंड विवसलतीन अपे अपराधे गन मेथा खाल्या वचना को खता कलन है හැබැයි අපි දන්නවා මේ රටේ මේ මේ සංචාරක ශේෂ්ත්‍රයේ වර්ධනය වෙනුවෙන් මේ විදේශ මේ ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් මේ වතුකර ජනතාව මේ කාන්තාවන් මේ ගැහැණුන් පිරිමින් දරුවන් පාවිච්චි කරමින් තියෙනවා මේ රටේ මේ අපි තේ නොබන මොහොතක් නැහැ හරිනම් මේ රටේ හැම මිනිස්සෙක්ටම තේබුන මොහොතක් ගානේ අපේම ජන කොටසකට අපි කරපු මිනිස් සංහාරය මිනිස් අපරාධය පිළිබඳව මානව අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳව අපිට හැඟීමක් ඇති වෙන්න ඕන. එහෙම හැඟීමක් ඇති නොවීම ප්‍රතිඵලය තමයි මේ තාක් කාලයක් මේ මිනිසුන්ගේ ජීවිත පැවැත්මේ කිසිම වෙනසක් අත්පත් කරගෙන නැතිකම. ඒ වගේම අපි දන්නවා මේ මොහොත ඒ වෙනකොට ඒ ප්‍රතිශතයේ සුළුපටු ප්‍රතිශතයක් නෙවෙයි 11%කට වැඩි ජන ප්‍රතිශතයක් හැටියට තමයි මේ භූමිය අහිමි වෙන්නේ. අද ගත්ත වදෝන්ගේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ කියලා ගත්තොත් මෙතන ඉන්න මේක අහගෙන ඉන්න කවුරුන්ම හෝ ඉන්නව නම් ඔබේ ජීවිතේ කවදා හරි කොතන හරි දැකලා තියෙනවද මේ මේ මිනිසුන්ට අයිති වෙච්ච අර 10 12 අඩි 10 12 ඉඩම් මේ අර ලයින් කාමරවල කිසියම්ම හෝ ප්‍රගතියක් කිසියම්ම හෝ වෙනසක් අත්පත් වෙලා තියෙනවා අපි හැමදාම නූරෙලි යනවා නම් ඔය ඒ පළාත්වල ඇවිදිනවා නම් හැමෝටම පෙන්න ඇවිදිනවා අර ලයින් කාමර ජීවත් වෙන හැටි අපි දැකලා තියෙනවා හැබැයි අපි කතා කරන්නේ අර රත් ඇඟිලි ගන්න කතා කරන අපි සින්දු හදලා තියෙනවා මේ මොන තරම් මේ පිටිපස්සේ තියෙන ව්‍යාජය අපි එලිපිට මේ විශේෂයෙන් බහුතර සිංහල සමාජයේ සාගතවට අවිල්ල නැහැ හැබැයි අපි දන්නවා මේ මිනිස්සුන්ගේ ජීවිත මේ මිනිස්සුන්ට අඩුම තරමේ තමන්ට වැසිකිලියක් හදාගන්න අඩුම තරමේ තමන්ගේ ගෙදර වහලේ උළු කැටයක් වෙනස් කරගන්න තමන්ගේ තමන්ට කියලා ඒ තියෙන ඉඩම් කෑල්ල ඒ ඉඩ වෙනස් කරගන්න ඒ ගෙදරක් හදාගන්න අවශ්‍ය කරන අයිතිවාසිකම නිදහස ඔවුන්ට අයිති නෑ අපිට ඔබට වගේ ඒ ඒ තමන්ගේම ඉඩම් වල වහල්ු බවට පත් කරපු මිනිස්සු කොට්ටාශයක් ඒ හැබැයි ඒ කුහේ හෝ කොනක ගාල් කරලා මේ දකුණේ මිනිස්සු අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ගෙවල් වල වැඩට ගන්න කාන්තාව හොයා ගන්න මිනිස්සු හොයා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රාජකුමාරිල වගේ කාන්තාව පොලිසිය ගහලා මරණ තැනටපත් වෙන්නේ අපේ තියෙන නොසලකිල්ල අපේ මිනිසුන්ව එහෙම් පිටෙම හුදකලා කළත් එක සමාජයක කොනකට තල්ලු කළ තිබීම ඇතුලේ මේක සාහසික අපරාධයක් මේ සාහසික අපරාධයට අපි සීල දිනා වගේ කිව යුතුයි මේ රටේ පාලකයෝ වගේ කිව යුතුයි මේ පාලකයන්ට විතරක් පටවන්න බෑ රාජ්‍ය වගේ කිව යුතුයි රාජ්‍ය විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සු හැටියට අපි වගේ කිව යුතුයි ඒ වගකීම දරන බවට ඒ අපරාධයක් අපේ අතින් සිදු වුණු බවට අපි පිළිගත යුතුයි ඒක විශේෂයෙන්ම මේ වෙනකොට නෛතික මේ වශයෙන් විශේෂයෙන් අපි දන්නවා මේ මිනිසුන්ගේ අනන්‍යතාව පිළිබඳ කාරණාවෙදී වුණම මතු කරන්නේ හැම වෙලෙම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු වලදී මතු වෙන්නේ මේක ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව කියලා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව වුණ වෙනකොට අපි කවුද
හැබැයි අපි ඉතිහාසය ගැන කතා කරනකොට කියන්නේ අපි ඉන්දියාවෙන් ආවේ අපි විජයගින් පැවතෙන්නේ හැබැයි මේ මිනිස්සු සම්බන්ධව විතරක් ඉන්දියානු දෙමළ කියන වචන අපි පාවිච්චි කරනවා ඒක හරහා මේ මිනිසුන්ට පෙන්වනවා උඹලා අපේ ජන කොටසක් නෙවෙයි උඹලා පිටින් ආවේ කියලා මේ ඈඩ් කිරීම මේ වෙනස් කොට සැලකීම මේ කොන් කිරීම මේ මිනිස්සා මේක මිනිස් අපරාධයක් අපි දන දන සිද්ධ කරන ඒ නිසා මම විශ්වාස කරනවා සාපි ඉල්ල අපේ ඉල්ලීම තමයි මේ මිනිස්සු සම්බන්ධව අපි මේ සිද්ධ වෙච්ච අපරාධය ගැන රාජ්‍යයක් හැටියට සමාවිල්ලේ යුතුයි මිනිස්සු හැටියට සමාවිල්ලේ යුතුයි ඒ වගේම මේ සිද්ධ වෙච්ච අපරාධයට ඔවුන්ට යම්කිසි හානි පූර්ණයක් වන්දි ලබා දීමක් සිද්ධ වෙන්න ඕනේ ඒත් එක්කම ඔවුන්ට මේ රටේ තියෙන මේ නෛතික මේ ප්‍රශ්න සම්බන්ධ කාරණා විදි විශේෂයෙන් දැන් මේ වෙනකොට 13 වෙනි සංශෝධනය ගැන විශාල සාකච්ඡාවක් තියෙනවා ආණ්ඩුව යම් මැදිහත් වීම කරන්න උත්සාහ කරනවා කියන කාරණාව පෙන්නමින් ඉන්නවා සාකච්ඡා පවත්වනවා හැබැයි මෙතන තමයි ආරම්භය මේ මිනිසුන්ට මේ කරපු අපරාධින් තමයි මේ කාරණාව පටන් ගන්නෙ එතකොට කොහොම මේ මිනිස්සු අත්හැරලා කොහොමද ජාතික ප්‍රශ්නෙට විසඳුමක් සොයන්නේ ඒ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට මේ මිනිස්සු අදාළ නැද්ද මේගොල්ලෝ කොහොමද වෙන් වෙන්නේ මේ කණ්ඩායම කොහොමද වෙන් වෙලා තියෙන්නේ කියන කාරණාවත් පැහැදිලි කළ යුතුව තියෙනවා එනවා මේ සියල්ල අතර අපි අවධාරණය කරන කාරණාව තමයි විශේෂයෙන් මේ වෙනකොට 10 වෙනි පාර්ලිමේන්තුවේ යම් සැසිවාරයක් පවත්වන නියමිතව තියෙනවා ඒ සැසිවාරයක් මේ කාරණාව සම්බන්ධව ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා හැබැයි අපි බලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ විශේෂයෙන් මේ දකුණ නියෝජනය කරන ඇමතිවරු මන්ත්‍රීවරු මේ ජනතාව සම්බන්ධව මොන මට්ටමින්ද කතා කරන්නේ මොනවද ඒගොල්ලෝ මතු කරන්න හදන කාරණා මොනවද මේ මිනිස්සු සම්බන්ධව ඉදිරිපත් කරන යෝජනා සහ මොනවද පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන අපි අවධානයෙන් ඉන්න කියන එක මතු කරන්න කැමතියි ස්තුතියි